නීති විරෝධී ලෙස අතරමඟදී බවුසර් වලින් ඉන්ධන ලබා දීම පිළිබඳව විවිධ වාර්තා පළ වුණා. එවැනි ඉන්ධන බවුසර් රථ තුනක බලපත්‍ර අත්හිටුවීමටයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත්තේ. මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. මේ ඉන්නේ රට බංකොලොත් කළ මිනිසුන්ද මහපරිමාණ ව්‍යාපෘතිවලින් හොරා කෑ මිනිසුන්ද මේ ඉන්නේ රටේ ආර්ථිකය කාබාසිනිය කළ රට බංකොලොත් කළ තීන්දු තීරණගත් මිනිසුන්ද මේ ඉන්නේ ඩොලර් විදේශ බැංකුවල තැම්පත් කරලා සැපට ජීවත් වෙන මිනිසුන්ද මේ ඉන්නේ BMW ලැම්බෝගිනි ලිමෝසින් අයිතිකාරයින්ද මේ ඉන්නේ උගන්ඩාවට මුද්‍රණ කඩදාසි වෙනුවට ඩොලර් පැටවූ මිනිසුන්ද මේ ඉන්නේ පැන්ඩෝරා පේපර්ස් වල සල්ලි හංගපු නඩේෂන් ලද නිරූපමලාද මේ ඉන්නේ අයිතිකරුවන් නැති හදපු කෙනෙක් නැති ඇමරිකන් ස්ටයිල් ගෙවල්වල අයිතිකාරයින්ද මේ ඉන්නේ ලෝකේ හතර වටේම සුපිරි නිවාස මිලටගත් අයද මේ ඉන්නේ උදේට දවල්ට රෑට තුන් වේලම 5-star හොටෙල් වලින් ආහාර ගන්න අයද මේ ඉන්නේ රටේ ධනයෙන් පවුල් පිටින් ලෝකේ පුරා රවුම් ගැසූ මිනිසුන්ද තිරුපති වන්දනාවේ ගියායද මේ ඉන්නේ තුන් වේලම පින් කැන්ටිමෙන් සුපිරි ආහාර කාලා දිරව ගන්න බැරුව අනුන්ගේ ඉඩම් මංකොල්ල කන්න කප්පම් පගාවගත් මිනිසුන්ද මේ ඉන්නේ පොඩි හෙම්බෙරිස්සාවටත් සිංගප්පූරු මවුන්ට් එලිසබෙත් රෝහල්ට බෙහෙත් ගන්න යන්න පුළුවන් මිනිසුන්ද මේ ඉන්නේ රටේ ධනයෙන් පිනට කාර් පර්මිට් ලැබුණ ඒවා විකුණගෙන කාලා ප්‍රකෝටිපතියන් බවට පත්තු අයද මේ ඉන්නේ පුංචි පාලම් බෝක්කු හදන එකෙන් පවා කොමිස් ගහපු මිනිසුන්ද මේ ඉන්නේ තෙල් නැව් පමාවෙන්න ඇරලා ඒකිනුත් කොමිස් ගහන මිනිසුන්ද මේ ඉන්නේ දළදා මාලිගාව වටේ වැලි කොට්ට දාලා රේස් පැදපු අයද එහෙම නැත්නම් රටේ ධනෙන් රොකට් යවපු මිනිසුන්ද මේ ඉන්නේ මහ පරිමාණ ව්‍යාපෘති හදලා ඒවට ලෝකේ වටෙන් ණය අරගෙන හදපු ව්‍යාපෘතියකුත් නැති අර නටපු නැටුමකුත් බෙරේ පළුවකුත් නැති කළ මිනිසුන්ද මේ ඉන්නේ ඩොලරේ 203ට ෆ්‍රීස් කරන්න තීන්දු ගත්ත මිනිස්සුන්ද මේ ඉන්නේ පොහොර සිහින දැකලා රටේ කෘෂිකර්මාන්තේ කාබාසිනිය කළ අයද මේ ඉන්නේ ව්‍යාපාරික හිතවතුන්ට රුපියල් බිලියන 600ක බදු සහන දුන් මිනිස්සුන්ද මේ ඉන්නේ සීනි බද්ද අඩු කරලා හිතවතුන්ට බදු සහන දුන් අයද සීනි බද්දෙන් රුපියල් බිලියන 16ක් යාළුවන්ට සහන දුන් මිනිසුන්ද මේ පෝලිම්බල ඉන්නේ මේ ඉන්නේ මහා බැංකුව කඩලා රුපියල් බිලියන 15ක් හොරාකෑ අර්ජුන් මහේන්ද්‍රලාද මේ ඉන්නේ රටට කුඩු ගේන කුඩු ව්‍යාපාරිකයින්ද මේ පාර අයිනේ මේ විදිහට දුක් විඳින්නේ කවුද මේ ඇත්තටම පාර අයිනේ ඉඳගෙන රුපියල් 10,000 පගාව ජරාව කන සමහර දූෂිත පොලිස් නිලධාරින්ද මේ පොලිමේ ඉන්නේ මේ ඉන්නේ දේශපාලනඥයින් ළඟ දනින් වැටිලා තරු ගහගත්ත සමහර පොලිස් නිලධාරින්ද මේ ඉන්නේ උසී කිව්වම හපාගෙන බුරන්න පනින සමහර දූෂිත පොලිස් නිලධාරින්ද නෑ මේ පොලිම්බල ඉන්නේ මේ රටේ අන්ත දුක්ඛිත දුප්පත් අසරණ ජනතාව ඇත්තටම මේ ඉන්නේ කොවිඩ් කාලයේ සිට අදවන විට වසර දෙකකට වැඩි කාලයක් අපා දුක් විඳින දහ දුක් විඳින මේ රටේ රටවැසියනුයි මාස 6ක් 7ක් පුරා තමන්ගේ ජීවිත පොලිම්බල විනාශ වී යන මිනිසුනුයි මේ ඉන්නේ මේ ඉන්නේ තම දරුවන්ට පාන් භාගයක් කිරි වීදුරුවක් දෙන්න හීන දකින අහිංසක මිනිසුන් මේ ඉන්නේ එදා වේලා හොයාගන්න පෙට්‍රල් ලීටරයක් දෙකක් ගහගන්න දහ දුක් විඳින මිනිසුනුයි වෛද්‍යවරුන්ට පවා පැය 7-8 පෝලිම්බල දහ දුක් විඳින්න වන රටක ජීවත් වන රටවැසියනුයි මේ පෝලිම්බල ඉන්නේ සමහර ඉන්ධන පෝලිම්බල දවස් 2-3 දහ දුක් විඳින මිනිස්සු ඇල් වතුර උගුරක්වත් නැතුව කුසගින්නේ වේලෙනවා අව්වට වැස්සට තෙමෙමින් වේලෙනවා
කරනවා. සමහරු වාහන තල්ලු කරමින් පැය 15 20 දුක් විඳිනවා. පැය 20 25 පොලිමේ ඉඳලා ඉන්ධන පොම්ප ළඟට එනකොට තෙල් ඉවරයි කියලා අහන්න වුණ සහ අහන්න වෙන දුක්ඛිත ජීවිත ගත කරන මිනිසුනුයි මේ පොලිම්බල ඉන්නේ. මේ පොලිම්බල ඉන්නේ ලැම්බෝගිනියට ලිමෝසින් එකට තෙල් ගහ ගන්න ආපු මිනිස්සු නෙවෙයි. 90%ක්ම එදා වේල හොයාගෙන කන මිනිසුන්. සමහරුන්ගේ කන කර උගස්. ගෙවල්වල දරුවන් කුසගින්නේ. රටේ අගමැතිම කියනවා නම් වේල් දෙකකට ආහාර සීමා කරන්න වෙනවා කියලා තව මොන කතාද. මෙහෙම එකතන පොලිම්බල හිටගෙන ඉඳලා ජීවිත 10ක් පමණ දැන් රටට අහිමි වුණා. අද වෙනකන් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිත දේශපාලනඥින්ට වගේ වගක් නැහැ. උන්දලා තමන්ගේ ගිනි ගන්න ගෙවල්වලට වන්දි ගන්න ක්‍රම ගැන කතා කරනවා. රටේ මිනිස්සු මහපාරේ පොලිම්බල මැරිලා වැටෙනවා. තව ටික දවසකින් හාල් පොලිමෙත් පාන් පොලිමෙත් ඇන කොටා ගන්න සමාජයක් බිහිවෙන්න පුළුවන්. ගහෙන් වැටලා පොලිම්බල ඉන්න මිනිස්සුන්ගේ වේදනාව හරියට අවබෝධ කරගන්න බැරි සමහර තුට්ටු දෙකේ පොලිස් නිලධාරිනුත් මීමින්නෝ අනිනා වගේ මිනිස්සුන්ට අනින්න ගිහින් වැඩක් නැහැ. පිස්තෝල අරගෙන ඉබාගාතේ චන්ඩිපාට් පෙන්නලා වැඩක් නැහැ. මේ අතුරු ගිරියේ ෂෙඩ් එකක් අසල ඊයේ රාත්‍රියේ ඇති වූ තත්ත්වය. පොලිසියටත් තුවාලලු. මේ මාස්පොත කුරුණෑගලදී පොලිසිය හැසුරන හැටි. පොලිසියට අප දන්න හැටියට මේ හිඟේ මේ වේදනාව තාම දැනෙන්නේ නැහැ. සල්ලි තියෙන එකෙකුගෙන් හරි කුඩු මුදලාලියෙකුගෙන් හරි ජරාව කාලා දරුවන්ට කන්න දෙන්න පුළුවන් පොලිස් නිලධාරීන් ඕන තරම් ඉන්නවා. සමහර ඔයිසිලගේ ධනය වත්කම් ඉඩකඩම් වාහන ගැන හෙව්වොත් පාර්ලිමේන්තු හොරුන්ට දෙවනි නැහැ. අනික මෙහෙම මිනිස්සුන්ට මහපාරේ ගහන්න පොලිසියට ඇති නීතිමය බලය මොකක්ද? තමන්ගේ ජීවිතවලට හෝ පොදු දේපළවලට හානි වෙනවා නම් තමයි අවම බලය භාවිත කරන්න පුළුවන්. එහෙම නැතුව කෑකෝ ගැසූ පමණට මිනිසුන්ට ගහන්න බෑ. දැක්කනේ රඹුක්කනේදී අවම බලය භාවිත කළ හැටි. මේ ආණ්ඩුවේ ගෝඨාභය සහ රනිල් ඇතුළු දේශපාලන අඳබාල තීන්දු තීරණ ගන්න අය මේ ගැටුම්වලට හරි කැමති. පොලිසියයි මහජනතාවයි අතර ගැටුම් මේ උන්දලට රජ මගුල් වගේ. තෙල් පේනතෙක් මානයකවත් නැත්නම් පෙරපරදි හිඟයක් නැතුව තෙල් බෙදන්නත් බැරි නම් පොලිම්බලට විසඳුමකුත් නැත්නම් ටික කාලයකට හරි රට ලොක්ඩවුන් කරන්න කියලා කීප වතාවක්ම අප ටෙලිවිෂන් මතක් කළා. චූන් පාන් කාරීන්ටයි දොස්තරලටයි වගේ අත්‍යවශ්‍ය ටික දෙනාට තෙල් දෙන්න. නැති බැරි මිනිසුන්ට පාන් හරි කමක් නැහැ සහනාධාරයක් ලෙස දෙන්න. මහපාරේ මිනිස්සුයි මේ සමහර මොලේ කඳුලක් නැති පොලිස් නිලධාරියනුයි අතර මිනි මරා ගන්න දෙන්න එපා. රටට විදුලිය කැපුවත් ජෙනිවලින් AC දාගෙන සැපට ගෙවල් ඇතුළට වෙලා ඉන්න මේ දූෂිත හොර දේශපාලන නඩයට යලි මතක් කරන්නේ පොලිසියයි සාමාන්‍ය මිනිසුනුයි මරා ගන්නකන් උඩ බලාගෙන බකන් නිලාගෙන ප්‍රකාශ නිකුත් කර කර ඉන්න එපා. අගමැති රනිල්ව පේන්නේ යුක්‍රේනයේ සෙලෙන්ස්කි වගේ. යුක්‍රේන ජනාධිපති හැමදාම හවසට මොනවා හෝ ප්‍රකාශයක් කරනවා. ඔබත් හවසට හවසට ප්‍රකාශ නිකුත් කර කර ඉන්න එපා. වෙලේ හිටවපු පඹයින් ගාන්ටයි මේ වෙනකොට රනිල් සහ ගෝඨාභයව පේන්නේ. අඩුම ගානේ මේ පොලිම්බල ඉන්න මිනිස්සු පිළිබඳව මීට වඩා බුද්ධිමත්ව හිතන්න යම් කිසි ක්‍රමයක් හදන්න. දන්නේ නැත්තම් දන්න කවුරු හරි ගෙන්නලා ක්‍රමයක් හදන්න. පොලිසිය හයිරන් පාට් වලින් මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න බෑ. මේ රටේ කුසගින්න පොලිම් දුක වේදනාවලට අමතරව මේ දේශපාලන නඩේ ඉල්ලන්නේ බොන්න හදන්නේ ජනතාවගේ රුධිරයේද? හිතාදර මිනිසුනේ මොලේ කඳුලක් හෝ ඇති මානුෂකම යාන්තම් හෝ ඇති පොලිස් නිලධාරීන් ඉන්නවා නම් මේ ඉල්ලීම ඔබ දෙපාර්ශ්වයටමයි. මෙහෙම ගිහින් තුවක්කු පත්තු කර තැනට එන්න එපා. මේ කුසගින්න බඩගින්න ඉවසන්න බැරිව එදා වේල කන්න නැතුව ඉන්න ඔබේම සහෝදරී
වලින් මේ පෝලිම්බල ඉන්නේ. ඔබ මේ පහර දෙන්නේ වාහන වලින් යට කරන්න හදන්නේ රටක් වෙනුවෙන් ජාතියක් බේරගන්න එහෙම නෙවෙයි. දූෂිත හොර දේශපාලන නඩයක බලය රැකගන්නයි. රට මේසා විශාල අගාධයකට ඇද දැමූ දූෂිත දේශපාලන නඩයක් රැකගන්නයි ඔබ මේ උත්සාහ කරන්නේ. රටම එකතු වෙලා එළවන්න ඕනේ හොර දූෂිත දේශපාලන නඩය රකින්න හදන්න එපා. ඔබේ බැටන් පොල්ල තුවක්කුව එල්ලවිය යුත්තේ රටේ හොරා කෑ හොරුන්ට එරෙහිවයි. රට බංකොලොත් කළ හොරුන්ට එරෙහිවයි. ඔබේ දරුවගේ හෙට දවස බංකොලොත් කළ හොරුන්ට එරෙහිවයි. මේ රටට කුඩු ගේන මත් කුඩුකාරින්ට එරෙහිවයි. ලක්මාතාව ඉන්දියන් සාගරයේ දුප්පත්ම හිඟනම රට බවට පත් කළ දූෂිත දේශපාලනඥින්ට එරෙහිවයි. මේ හොර දූෂිත නින්දිත දේශපාලන නඩයට එරෙහිව අත්වැල් බැඳගත යුතුමයි. අපි ගහමරාගෙන වැඩක් නැති බව පොලිස් යුනිෆෝම් අයිතිකරුවන්ටත් සාමාන්‍ය පෝලිම්බල සිටින ඔබටත් තේරුම් යා යුතුමයි. අපව මෙහෙම මෙතනට පත් කළ හොරුන් දූෂිතයන් එළවන සටන ආරම්භ කරන්න. මහමග මරාගන්න, ගිනි තියන්න, ගහගන්න තැනට යන්න එපා. අද ටෙලිවැකියෙන් මතක් කරන්නේ මේකයි. පිස්තෝල තුවක්කු අරගෙන මිනිස්සුන්ට ගහන්න යන්නයි, පොලිස් වාහනවලින් යට කරන්නයි හදන පොලිස්කාරින්ට සේම ජීවිතය පරදුවට තියලා ගඟට පනින නිලධාරිනුත් ඉන්න රටක් මේක. හසලකදී දියේ ගිලින්න ගිය කාන්තාවක් ඊයේ බේරගත්තා. ගමේ තරුණයෙකුට අමතරව මේ පොලිස් නිලධාරිය අද ගඟට පැන්නා. පේනවද? එළියට පේන්නේ යුනිෆෝම් එක විතරයි. ඇතුලේ මේස් බැනියම ඉරිලා. මේ තමයි මේ සමාජයේ අත්විඳින දුප්පත්කම. සමහර මැති ඇමතිලා යටට අඳින්නේ ලෝකයේ තියෙන සනීපම ගණන්ම මේස් බැනියන්. මිනිස්සුන්ට ගහන සමහර පොලිස් නිලධාරීන් අතර ඔබ ඇත්තටම ගෞරවනීය මිනිසෙක්. ඔබ වැනි පොලිස් නිලධාරීන් තව තව බිහි වෙන්න ඕනේ. උසි කිව්වහම බුරාගෙන පනිනවා වෙනුවටත් හපා කන්නම පනින සමහර පොලිස් උන්දලා වෙනුවට ඔබ වැනි මිනිස්සුන්ට ආදරය කරන සමාජයක් බිහි වේවා කියන එක අද ටෙලිවැකේ ප්‍රාර්ථනයයි.